විජිත ඒරත්මන්තුමා. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපේ රටේ ආර්ථිකයේ විශාල පංගුවකට දායක වෙන්නේ වතුකරේ ජනතාව. ඕඩර් ප්ලීස්. ගරු ඒශාන් විතානගේ මන්තුමා මුලාසනට පැමිණ. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි කවුරුත් දන්නවා අපේ රටේ ආර්ථිකයේ විශාල පංගුවකට දායක වෙන්නේ වතුකරේ වැඩ කරන ජනතාව. නමුත් මේ වතුකරණේ වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් ලබා දීමට මෙතෙක් කිසිදු ආණ්ඩුවක් සමත් වෙලා නැහැ. අදත් දැවෙන ප්‍රශ්න ගණනාවක් ඔවුන්ට තියෙනවා. අපි ගත්තොත් අපේ රටේ දුප්පත්කම, විශේෂයෙන්ම නගරයේ දුප්පත්කම 2.1%, ගමේ දුප්පත්කම 7.6%. නමුත් වතුකරේ දුප්පත්කම 10.9%. අපේ රටේ දුප්පත්කමෙන් වැඩිම දුප්පත්කම තියෙන්නේ වතුකරේ ජනතාව තුළ. මන්දපෝෂණය ගත්තොත් නගරයේ මන්දපෝෂණය 5.6%, ගමේ මන්දපෝෂණය 9.1%, වතුකරේ ජනතාවගේ මන්දපෝෂණය 22%. ආසියාවේ මන්දපෝෂණය පැත්තෙන් දෙවෙනි තැනට පත් වෙලා තියෙනවා ලංකාව. තුර ලංකාව මේ ආසියාවේ මන්දපෝෂණය පැත්තෙන් දෙවෙනි තැන, ඒ වැඩිම මන්දපෝෂණයක් පෙළෙන රටක් බවට අපි පත් වෙලා තියෙනවා. ඒකට ඒ සාධකයේ මනීමේදී ප්‍රධාන සාධකය වෙලා තියෙන මේ වතුකරේ තියෙන මන්දපෝෂණ සාධකය 22%ක් වෙච්ච වතුකරේ මන්දපෝෂණ ප්‍රතිශතය නිසා අපේ රටක් විදිහට ආසියාවේ මන්දපෝෂණයෙන් දෙවෙනි තැනට පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි අඩු මාසෙන් දරූපත් ඇතිවීම. නගරයේ 12.7%, ගම ගත්තොත් 15.7%, වතුකරේ 27.6%. ඒකෙන් පේනවා වතුකරේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය කොහොමද කියන එක. සයි තාම අඩු සෞඛ්‍ය පහසුකම් යටතේ ජීවත් වෙන ජනතාවක් තමයි මේ වතුකර ජනතාව. නමුත් මෙතෙක් ඔවුන්ගේ යටතල පහසුකම් සංවර්ධනය කිරීම වෙනුවෙන් නිවැරදි ක්‍රියාමාර්ග අරගෙන නැහැ. අද ඔබතුමන්ලා ගන්නෙත් ප්‍රාදේශ සභා හරහා මේ වතුකරේ වතුවල පාරවල් හැදීම සඳහා වෙච්ච නීති අවසරේ පමණයි. නමුත් අපි දන්නවා මහනගර සභා, මාතලේ මහනගර සභාව ගත්තොත්, බදුල්ල මහනගර සභාව ගත්තොත්, බණ්ඩාරවෙල මහනගර සභාව ගත්තොත් ඒ ආශ්‍රිතව වතු තියෙනවා. එතකොට ඒ වතුවල යටතල පහසුකම් සැපයීම, පාරවල් හැදීම, ජලනින් සැකසීම මේ පනතට ආවරණය වෙන්නේ නැහැ. එනිසා ප්‍රාදේශ සභා පනත පමණක් නෙමෙයි, නගර සභා පනතත් මහනගර සභා ආඥා පනතත් මෙලෙසම වෙනස් විය යුතුයි කියන එක යෝජනා කරනු. ඒ වගේම ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි දන්නවා එදා 1992 තමයි මේ වතු සමාගම් වලට පැවරුවේ. ඒ සමාගම් වලට පවරද්දී ඒ අස්සම් කරපු ගිවිසුම් වල තිබිච්ච බරපතල අඩුවක් තමයි අද අපිට මේ සම්පූර්ණ කරන්න වෙලා තියෙන්නේ. එදා වතු ටික පුද්ගලික අංශයට පැවරුවා, සමාගම් වලට පැවරුවා. සමාගම් වලට පවරද්දී ගිවිසුම් මස්සම් කරා. අවුරුදු 55කට ඒ වතු පෞද්ගලිකාංශයේ සමාගම් වලට පවරලා දුන්නා. එතෙන්දී ඒ වතු වලට අයිති පාරවල් ටික, ලින් ටික හදන්න වතු වලට වගකීමක් විදියට පවරනවායි කියලා ඒ ගිවිසුම් වල කරුණක් වගන්තියක් අඩංගු කරන්න එදා පැවතිච්ච ආණ්ඩුවට බැරි වුණා. එදා හිටිය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව. ඒ දුර එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට තමයි ඉතිහාසයේ සරදමක් විදියට අවුරුදු 40 ගානකට පස්සේ දැන් ඒකට ඌනපූර්ණ ගෙන්න ආණ්ඩුව මගින් මේ පාරවල් හදන දෙන තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. එදා ගිවිසුම් මස්සම් කරනකොට කළ යුතුව තිබිච්ච දෙයක් ඒ නොකරපු නිසා තමයි අද මේ අවුරුදු ගාණක් තිස්සේ ඒ වතුකරේ ජනතාව යන්න පාරක් නැතුව නාණ්ඩ බොණ්ඩ වතුර ටිකක් ගන්න, ලින් ටික හදාගන්න බැරුව මේ තරම් දුක්ඛිත තත්ත්වයකට පත් වුණේ. අපි දන්නවා අපේ රටේ විශේෂයෙන් මේ වැවිලි කර්මාන්තය ඇති වුණේ 1828 කෝපි වගාව ඇති වුණේ. නමුත් ඒ කෝපි වගාව පසුකාලීනව අභාවයට ගියා. 1865 පස්සේ කෝපි වගාව සම්පූර්ණයෙන් අතර වුණා. ඊට පස්සේ තමයි 1867 මේ තේ වගාව ආරම්භ වුණේ ජේම්ස් ට්‍රේරර්ගේ මූලිකත්වයෙන්. එදා මූල්කඳුර වත්තේ තේපලයක් හිටවල ආරම්භ කරපු තේ වගාවත් එක්ක 1867 ඉඳලා මේ 2018 අද අපි මේ කතා කරන මොහොත දක්වා අවුරුදු 151 මේ වතුකරේ ජනතාව ලැබුවේ ඇත්තම ගත්තොත් දෛනික වැටුප, ඒ කියන්නේ දවසේ කුලිය
දවස කුලිය ලබාගැනමින් තම අවුරුදු 151ක් මේ වතුකරේ ජනතාව ජීවත් වෙන්නේ. 1867 ඉඳලා 1948 දක්වා දවස කුලිකාරයන් විදිහට හිටියා. 1948 නිදහස ලබා ගත්තට පස්සේ අපි ආණ්ඩුව ලංකාවේ කළු සුද්දන්ගේ අතට පත් වුණා. ලංකාවේ ආණ්ඩුව පාලනය කරන්න පටන් ගත්තා. නමුත් මේ වතු ආණ්ඩුවට පැවරුණේ නැහැ. 1948 ඉඳලා 1972 වෙනකම්ම මේ වතු තිබුණේ සුද්ද යටතේ. සුද්දගේ පාලනය යටතේ තිබුණේ. 1972 ජනරජ ව්‍යවස්ථාව ඇවිල්ලා ඒ ඇති කරපු වෙනස්කමින් පස්සේ තමයි සුද්දගෙන් මේ වතු ටික ආණ්ඩුවට පවර ගන්න පුළුවන් වුණේ. 1972 ඉඳලා 2018 අද දක්වා 1992 දක්වා මේ වතු රජයේ සතු වතු විදිහට තිබුණා. ඒ කියන්නේ වතු ආණ්ඩුවට පවර ගත්තා. වත්ත ආණ්ඩුවේ හැබැයි සේවකයා ආණ්ඩුවේ සේවකයෙක් විදිහට සැලකුවේ නැහැ. රජයේ සේවකයෙක් විදිහට සැලකුවේ නැහැ. වතු ටික රජයට පවර ගත්තා. හැබැයි ඒකේ වැඩ කරන කම්කරුවෝ සේවකයා රජයේ සේවකයෙක් විදිහට සැලකුවේ නැහැ. එහෙම සැලකුවා නම් 1972 මේ වතු ටික රජයට පවරගත්තට පස්සේ ඒ වතු කම්කරුවන්ව රජයේ සේවකයන් ලෙස ඔවුන්ගේ වැටුප් ලබා දිය යුතු තිබුණා. නමුත් කනගාටුවට කරුණ අවසනාවක තරම එවැනි සැලකීමක් ඔවුන්ට ලබා දුන්නේ නැහැ. ඒ නිසා වතු ටික රජයේ වුණාට සේවකයෝ රජයට අයිතුනේ නැහැ. නමුත් අද ඊට පස්සේ 1992 තමයි මේ වතු ටික තුට්ටු දෙකට විකුණලා දැම්මේ. අපිට මතකයි අද වුණත් බලන්න පුළුවන් මේ වතු 449 සමාගම් 22කට වික්කා. අවුරුදු 55කට බදු දුන්නා. ඒ කියන්නේ 2047 දක්වා. තවත් අවුරුදු ගාණක් 2047 දක්වා මේ සමාගම් වලට මේ අයිතිය තියෙනවා. ඒ මුළු ඉඩම් වතු 449ම වික්කේ රුපියල් මිලියන 606කට. සමහර වතු විකුණලා තියෙන්නේ අක්කරේ රුපියල් 2යි. බණ්ඩාරවිල ලියංගහවල වත්ත ගත්ත අක්කරේ රුපියල් 3ට විකුණලාදී. මේ 1992 අපේ රටේ ජාතික සම්පතක් වෙච්ච වතු අක්කරේ රුපියල් 2ට 3ට රුපියල් මිලියන 606කට තමයි මුළු වතු සමාගම් ටික 449ම විකුණලා දැම්මේ. එතෙන්දී අපිට බැරුණා ඔවුන්ට කියන්න මේකේ පාරවල් ටික ලින් ටික ඒ වතු සමාගම් මගින්ම හදන්න කියලා. එහෙම කිව්වා නම් එහෙම ලිඛිතව ඒ ගිවිසුම ලස්සන් කරලා තිබ්බනම් අද මේ ප්‍රශ්නේ පැන නගින්නේ නැහැ. නමුත් කෙසේ හෝ දැන් අපි ඒ සඳහා නීති සකස් කරමින් තියෙනවා. නීති සකස් කරාට ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඇත්තටම තවමත් තියෙන ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. ඔවුන්ගේ ජීවන තත්ත්වය ගත්තොත්, ඔවුන්ගේ යටිතල පහසුකම් තත්ත්වය ගත්තොත් ඉතාම පහළ මට්ටමක තියෙන. අද රජයේ සේවකයන්ට සාමාන්‍යයෙන් ගත්තොත් අපි දන්නවා අවම වැටුප රුපියල් 32,040ක් වෙනවා. එහෙමනම් මේ වතුකම් කරුවෝ සාමාන්‍ය රජයේ සේවකයන්ට ලැබෙන වැටුපේ ඒ සමාන වැටුපක් හිමි වූ සේවකයෝ. එමනම් ඔවුන්ට දවස් 25ක් අවම වශයෙන් දවස් 25ක් වැඩ කරන්න ඕනේ කියලා තියෙනවා. දවස් 25ක් වැඩ කරොත් දවසකට රුපියල් 1,281ක් ලැබිය යුතුයි. ඔවුන්ට හිමි වෙනවා සාමාන්‍ය රජයේ සේවකයන්ට ලැබෙන වැටුප ගත්තොත් ඔවුන්ට ලැබිය යුතුව තියෙනවා දෛනික වැටුප රුපියල් 1,281. නමුත් කනගාටු කරුණ අද හම්බෙන රුපියල් 500යි. රුපියල් 500 කියලා කියන්නේ මේ අවුරුදු ගානකට පස්සේ විවිධ සාමූහික ගිවිසුම් විවිධ සටන් හරහා ලබාගත් දෙයක්. අද අවුරුදු දෙකෙන් දෙකට සාමූහික ගිවිසුම් අත්සන් කරනවා. පළවෙනි සාමූහික ගිවිසුම් අත්සන් කර 1999 පදනම් වර්ෂයේ. එදා රුපියල් 101යි දෛනික වැටුප. 2002 231 වුණා. අද වෙනකොට රුපියල් 500 වෙලා තියෙනවා. ඒ කියන්නේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, 1999 ඉඳලා 2018 දක්වා මේ අවුරුදු 19ටම වතුකම් කරුවන්ගේ වැටුප වැඩි වුණේ රුපියල් 399කින් පමණයි. ඒ කියන්නේ දවසකට ගත්තොත් අවුරුද්දකට ගත්තොත් වැඩි වුණේ රුපියල් 21යි. මේ අවුරුදු 19ට රුපියල් 399යි අවුරුදු 21ක් ගෙවිලා තියෙනවා. ඒ කියන්නේ අවුරුද්දකට රුපියල් 21යි මේ කම්කරුවන්ගේ වැටුප වැඩි වෙලා තියෙන්නේ. ඉතින් අපි කතා කරනවා වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම් ගැන. වතු කම්කරුවන් පිළිබඳ ඇමතිවරු පත් කරනවා. ඒ ඇමතිවරුන්ට විවිධ වරදාන වරප්‍රසාද දෙනවා. අපි දන්නවා මේ ආණ්ඩුව හදද්දි හැම අවුරුද්දකම ඒ පත් වෙන ඇමතිවරුන්ට වරදාන වරප්‍රසාද දෙනවා. සමහර පුද්ගලික නම් වලින් පදනම් හැදුවා. අදත් වතුකරේ තොණ්ඩමන් පදනම තියෙනවා. ඒක මරණකම් තොණ්ඩමන් පවුලේ සමාජිකයන්ට ඔප්පුවෙන් ලියලා දීලා තියෙනවා. කැබිනට් තීරණ අරගෙන දීලා තියෙනවා. මේ රටේ මහජනතාවගේ වතුකරේ වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකමක් ඇමතිවරුන්ට වරදාන දීලා වරප්‍රසාද දීලා
තමන්ගේ ආණ්ඩු බලය දේශපාන බලය පවත්වගෙන යන්න පදනම් හදලා ඒ පදනම් සින්නක්කර ඔප්පුවලින් ඔවුන්ගේ පවුලේ සමාජිකයන් දීලා තිනවා. යාවජීව සමාජිකත්වය තොන්නමන් පවුලේ සමාජිකයන්ට පැවරෙන. එවැනි වැරදි එවැනි නීත්‍යානුකූල නොවන සදාචාර විරෝධී ක්‍රියාමාර්ග පවා මේ පහුගිය කාලේ ආණ්ඩු විසින් අරන් තියෙනවා. එවැනි කටුක යථාර්ථයක් ඇතුළේ තමයි අපිට මේ වතුකම්කරුවන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන්න වෙන්නේ ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ඒ නිසා අපි දකිනවා අද මේ තියෙන තත්ත්වයේ අනුව ඇත්තටම ගත්තොත් වතුකම්කරුවන්ගේ මේ පාරවල් හදන එක ප්‍රාදේශීය සභාවට පවර ගන්න එක හොඳයි. ඒ පාරවල් පවර ගැනීමේ සංශෝධනය මේක ඉදිරිපත් කළා තියෙනවා. ඒ නිසා එහෙම කරලා හරි මේ වතුකම්කරුවන්ගේ පාරවල් ටික හදලා පොදු පහසුකම් ටික සංවර්ධනය කරන්න මැදිහත් වෙනවා නම් හොඳයි. ඒ විතරක් මදි. මොවුන්ගේ දෛනික ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය කරන වැටුප් වැඩි කිරීමත් වහාම කළ යුතුව තියෙනවා. ඒ විතරක් නෙමෙයි අද ඔවුන්ට නිවාස ලබා දීම පර්ෂස් සතක ඉඩම් කෑල්ලක නිවාස ලබා දීම ව්‍යාපෘතියක් යනවා අපි දැක්කා. හැබැයි එතන ප්‍රශ්නේ තියෙන්නේ මේ වෙනතෙක් ඔප්පුවක් දෙන්නේ නැහැ. පහුගිය කාලේ අපි දැක්කා කිරියල් ඇමතුමාගේ කිරියල් ඔප්පුව කියලා එකක් දෙනවා. නිකන් කොළ කෑල්ලක් දෙනවා. දැන් දිගම්බරම් නිකන් කොළ කෑල්ලක් තියෙනවා. දැන් ගත්තොත් දිගම්බරම් ඇමතුමාගේ කොළ කෑල්ලක් දෙනවා. ඒක දිගම්බරම් කොළ කෑල්ල. දිගම්බරම් ඔප්පුවයි කිරියල් ඔප්පුවයි නිකන් කොළ කෑල්ලක් වැඩක් නැහැ. ස්ථිර සහතික ඔප්පුවක්. එහෙම නැත්නම් අඩුම ගානේ ගරු මන්තුමා ඉඩම ලබා දීමේ ආරම්භක වැඩසටහනක් හැටියට තමා අර පත්‍රිකාව ලබා දෙන්නේ. දැන් ඒකට ස්ථීර ඔප්පුව ලබා ගැනීමේ ඉතිරි වැඩ කටයුතු කරගෙන යනවා. හරි හරි මන්තුමා බොහොම ස්තුතියි. මම අර ගෙවුන ගරු මුලාසිරාඩු මන්ත්‍රීතුමනි. කියන මන්තුමා මොකද? ඔබතුමා කිව්ව ආකාරයට ඒ වතුකරේ ජනතාවට ඉඩම් දෙන්න ඕනේ. අපි ඉන්නවා එතන. හැබැයි වෙලා තියෙන්නේ ජනවසම සභාපතිතුමා අස්සම් කළා කාඩ්බෝඩ් කෑල්ලක් දීලා. ඒක තනිකර බොරුවක්. මැනලා නැහැ. පෙන්නලා නැහැ, පාරවල් නැහැ, විදුලිය නැහැ. ඒ තනිකර බොරුවක් කරන්නේ. ඇත්තටම වතුකර ජනතාවට ගන් දෙන්න ඕනේ. අපි එතන ඉන්නවා. ඒ නිසා මේ 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 නිකම් වේරුකුමාර් මන්ත්‍රීතුමා පිළිගත්තා. දැනට දෙනවා తాවකාලික ලියවිල්ලක් කියලා. ඒකම තමයි මම අවධාරණය කරේ. මේ తాවකාලික කොළ කෑල්ල ප්‍රමාණවත් නැහැ. මොකද වතුකම්කරුවන්ට මෙවැනි කොළ කෑලි මීට කලින් ගොඩක් ලැබිලා තියෙනවා. අපිට මතකයි කඳුරට ජනතා පෙරමුණේ එදා හිටපු නායකයා මේ වගේම ඔප්පුවක් කියලා කොළ කෑල්ලක් දීලා තියෙනවා. නමුත් අදත් කොටගල වතුආයේ ඒ වතු ජනතාව උසාවි ගානේ රස්තිවාදු වෙනවා. උසාවිය පිළිගන්නේ නැහැ මේක ඔප්පුවක් කියලා. අඩුම ගානේ බලපත්‍රයක් කියලා පිළිගන්නේත් නැහැ. එක්කෝ ජයභූමි වෙන මොකක් හරි භූමි නමින් හරි නීත්‍යානුකූල බලපත්‍රයක් හෝ ලබා දිය යුතුව තියෙනවා. ඉදිරියේදී ලබා දෙනවා කියන එක ඔබතුමා පොරොන්දු වෙනවා. ඉතින් අපි බලාගෙන ඉමු. අවුරුදු 3 වුණා. තවමත් නැහැ. තවමත් තියෙන්නේ කොළ කෑල්ල විතරයි. මම හිතන්නේ මේක එච්චර අමාරු වැඩක් නෙමෙයි. නිවාසය හදලා පර්චස් සත වෙන් කරලා දෙනවා නම් ඒ වෙලාවෙම මේ ඔප්පුවේ කටයුත්තත් අවසන් කරලා දෙන්න. එතකොට ඒ අයට හිත සන්තෝෂයෙන් තමන්ගේ කියලා නිවසේ පදිංචි වෙන්න පුළුවන්. නමුත් කොළ කෑල්ල කියන එක මොකද අත්දැකීම ගත්තොත් ඉතිහාසයේ තියෙන්නේ නරක අත්දැකීමක්. මේ කොළ කෑල්ලෙන් තමන්ගේ අයිතියක් කියලා මන්තුමා බාධා කරන්න එපා කතා කරන්න. ඒ වගේම ගරු මුලාසිරාරූඪ මන්ත්‍රීතුමනි මම තවත් කරුණක් අවධාරණය කරන්න කැමතියි. මේ වතු සමාගම් තවත් සමාගම් වලට සබ් කොන්ත්‍රාක්ට් දෙනවා. උපකොන්ත්‍රාත් දෙනවා. උපකොන්ත්‍රාත් දීපු සමාගම් දැන් ගණනාවක් තියෙනවා. දැන් මෑතකදී බොහෝ වතු කෑලි වලට කැඩමින් යනවා. ඒ වතු කරේ ඉන්න ජනතාව ඉඳෙද්දිම ඒව තවත් සමාගම් වලට පැවරීමක් සිද්ධ වෙනවා. ඉතින් මේක අවස්ථා කීපයකදීම මතු කරා. මීට කලින් කබීර් හසීම් ඇමතුමා ඉන්න කාලෙත් මේක සිද්ධ වෙලා තිබුණා. දැන් කිරියල්ල පහුගිය කාලේ කිරියල් ඇමතුමා මැදිහත් වෙලත් ආපහු මේක සිද්ධ කරමින් තියෙනවා. ඒ නිසා මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා වහාම මේ වතුකරේ ජනතාව ජීවත් වෙන ඒ ආදායම් ලබන වතු සබ් කොන්ත්‍රාක්ට් දීලා විවිධ පෞද්ගලික සමාගම් වලට පවරලා ඉතිහාසයේ වෙච්ච වැරද්ද නැවත සිද්ධ කරන්න එපා. අනාගතයට ඒ ප්‍රශ්නේ නැවත ඉතුරු කරන්න එපා. ඒ නිසා ඒකත් අවධාරණය කරමින් විශේෂයෙන්ම අපේ රටේ ආර්ථිකයේ විශාල පංගුවකට දායකත්වය ලබා දෙන මේ වතුකරේ ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටීම සඳහා ආණ්ඩුවක් විදිහට අද මේ ගෙනාපු පනත සාධනීය පියවරක් විදිහට අපි දකිනවා. මේ ප්‍රාදේශ සභාවලට පමණයි සීමා වෙලා තියෙන්නේ. නමුත් නගර සභා, මහනගර සභා, ඒ ප්‍රදේශවල පාරවල්
ප්‍රසංස්කරණය කිරීමටත් ඒ පනතුත් අනිවාර්යම සංශෝධනය විය යුතුයි. ඒවගේම තමයි පනත සංශෝධනය වුණාට වැඩක් නැහැ. ආණ්ඩුවේම ගරු ඇමතුමිය කිව්වා වගේ පළාත් සභා සහ පළාත් පාලන විෂය භාර ඇමතුමිය ප්‍රාදේශ සභා ඇමතුමිය කිව්වේ මේක පනත වෙනස් කරාට වැඩක් නැහැ, අපිට පාරවල් හදන්න සල්ලි ඕනි කියලා. ඉතින් ඒ ප්‍රශ්නෙට උත්තරයක් නැති වුණොත් මෙතන නීතිය හැදුවට වැඩක් නැහැ. ඒසර ආණ්ඩුවේ ඇමතුමියම කියනවා අපි නීතිය වෙනස් කරන එක හොඳයි, හැබැයි නීතිය වෙනස් කරාට මදි සල්ලි නැතුව පාර හදන්න බෑ කියලා. ඒ නිසා වහාම මේ පාරවල් හදන්න සල්ලි වෙන් කරලා කඩිනමින් මේ යටිතල පාසකම් නගා සිටුවන්න මැදිහත් වෙන්න කියලා ඉල්ලා සිටමින් මානතර වෙනවා. බොහොම ස්තුතියි. ස්තුතියි. ස්තුතියි ගර්මන්තුමා.